සැදි රත තාඹර තෙල් රන තිසරුන් රූ ඇති විඳි දිය දහර දෙල දෙන දිකු නරු පාට ඇති රැඳි රල රැල ඇති හොය දිය වන්නා නොමැති ඇඳි පුර අඟන පට සලු නිති රැපැයි නිති. ලස්සනයිද? අද මන්සන්දියෙන් මං ඔබව හමු වෙන්න කියලා ආවේ ඓතිහාසික කෝට්ටේ රාජධානියට. ඉතින් කෝට්ටේ මන්සන්දියට ආපු අතරතුරේ මේ ස්වභාව සෞන්දර්යයේ මිහිර විඳ ගන්න කියලා හිතලා දියවන්නා වසලට ආවා. අදත් වැඩසටහනෙන් විශේෂාංග කිහිපයක්ම අපි ඔබ වෙනුවෙන් ගෙනලා තියෙනවා. අපි මේ කෝට්ටේ රාජධානිය අවට මේ කෝට්ටේ මන්සන්දිය අවට ඇවිදින අතරතුරේ ඒ විශේෂාංග මොනවද කියලා බලමු. එන්න අදත් මගෙත් එක්ක ඇවිදින්න මේ සිව්දිග තොරතුරු මුණ ගැසෙන මන්සන්දිය. දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරුවෙන්න. පුංචි කාලේ අපිට පාර පනින හැටි කියලා දුන්න ඒ කවිය ඔබට මතකද? අද කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ තවමත් පාර පනින්නේ ඒ පුංචි කාලේ විදිහටමද? පාරක් හැදින්නේ පැති දෙකක් යා කරමින්. සංවර්ධන ගමනේ ඉදිරියට යන අද දවසේ මහපාර අයිති කාටදැයි ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මහමග ඇවිද යන පදිකයා පිළිබඳව අද මන්සන්දියෙන් ඔබව දැනුවත් කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ජනතාව, එහෙම නැතිනම් මහමග ගමන් ගන්නා පදිකයන් බොහෝ දේ දන්නවා වෙන්නට පුළුවන්. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වන්නටද පුළුවන්. එහෙත් ජනතාවගෙන් කීයෙන් කී දෙනෙක් නිවැරදි ලෙස පාර මාරුවන්නට දන්නවාදැයි ඔබ අප සැමට සැකයක් මතුවන කාරණාවක්. කහ ඉරක්, එහෙම නැත්නම් සුදු ඉරක් තියෙන්නේ පාර මාරුවෙන්න. මේ සුදු ඉර, එහෙම නැත්නම් කහ ඉර පාවිච්චි කරමින්ද ඔබ හැම වෙලේම පාර මාරුවෙන්නේ? වත්මන වන විට කහ ඉර වෙනස් වෙමින් සුදු ඉරක් බවට පරිවර්තනය වී තිබෙනවා. පදිකයන් හැටියට ඔබ දන්නවද කහ ඉර සුදු ඉරක් බවට පරිවර්තනය වුණේ කිනම් හේතුවක් නිසාද කියා? රාත්‍රියේදී රියපදවන රියදුරන්ට නිවැරදි ආකාරයෙන් කහ ඉර දිස්වීම නිසා තමයි ඒ කහ ඉර සුදු ඉරක් බවට පත් උනේ. මේ සුදු ඉර භවිතයට ගනිමින්ද ඔබ නිරන්තරයෙන්ම පාරමාරු වෙන්නේ? සුදු ඉර දැක දැකම ඊට එහායින් මෙහායින් එක්වරම පාරට පැමිණ පාර පනිනවා. ඔබ ඒ කරන ක්‍රියාව නිවැරදිද? ඔබ සිතන්න, අනතුරක් පෙනිපෙනී මේ අනතුරට අතවනන ක්‍රියාවට ඔබම යොමු වෙනවා. ඉන්පස්සේ ඔබ වාහනයක් පදවන විට පාරේ තැන් තැන් වලින් මාරුවන අයට බැන වදිනවා. ඔබත් ඒ වැරදි ක්‍රියාව සිදු කරමින් අනෙක් අයට බැන වදින එක සාධාරණද? තවත් අවස්ථාවක සිතන්නේ සුදු ඉර ගැන පමණයි. ඇයි? මාර්ග විදුලි සංඥාපුවරු, එහෙම නැත්නම් කල ලයිට් දෙස නොබලා ගාල කඩාගෙන මෙන් ඔබ ඔහේ පාර පනිනවා. ඒ ක්‍රියාව නිවැරදි ක්‍රියාවක් නෙවෙයි. ඔබ හැම විටම පාර මාරුවන විට කල ලයිට් දැල්වී තිබුණත් ඔබට පාර මාරුවන්නට තවත් වරක් පාර දෙස නිවැරදි ආකාරයෙන් බලා පාර මාරුවොත් ඔබට ඔබේ ආරක්ෂාව පිළිබඳ තවත් සැලකිලිමත් වන්නට පුළුවන්. තවත් අවස්ථාවක පාරමාරු වීමට සුදු ඉර අසලටම පැමිණ පාර දෙස බලාගෙන සිටිනවා. ඔවුන් පාරමාරු වන්න පටන් ගන්නවාද නැද්ද යන්න සිතා ගැනීමට වාහනයක් පදවන රියදුරෙකුට හිතා ගන්නටවත් නොහැකි තරම් ඉක්මනින් වාහනය අත ළඟ තියා පාරමාරු වෙනවා. ඒ ක්‍රියාව ඔබත් සිදු කරනවාද? එහෙමනම් අද සිට ඔබ ඔබේ ජීවිතයට ආදරෙයි නම් එලෙස පාරමාරු වීමෙන් වළකින්න.
රියදුරෙකුට තමන් යනේන රතේ තිරිංග පද්ධතිය ක්ෂණයකින් ක්‍රියාත්මක කරගන්නට නොහැකි වුණොත් ඔබේ ජීවිතය ඔබට අහිමිවන්නට පිළිවන් අවස්ථාව ඉතාමත් වැඩි. එනිසා නිවැරදි ලෙස පාරමාරු වීම ඔබ තීන්දු කරමින් හැම විටම ජීවිත අවධානමකින් තොරව පාරමාරු වෙන්න. කහිරක් තිබූ පමණින් පාර පැනීමටද නොහැකි බව සිතේ තබා ගැනීම වටිනවා. තමන්ට පාරමාරු වන්නට අවස්ථාවක් ලබා දෙන්නට විද්‍යුත් මාර්ග සංඥා පුවරු එහෙම නැත්නම් කලර් ලයිට් ඇත්නම් ඒ අනුව කටයුතු කිරීම ඔබේ යුතුයකමක්. තවද නිවැරදි ලෙස සුදු ඉර භාවිත කරමින් පාරමාරු නොවන පදිකයන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ව නීතියේ රැහැනට හසු කරගනිමින් ඔවුන්ට දඬුවම් ලබා දෙනවා. පොලිසිය මගින් නිවැරදි ලෙස පාරමාරු නොවන පදිකයන් හට නිවැරදි ලෙස පාරමාරු වෙන්න පන්ති පවත්වන්නටද අද සිදු වී තිබෙනවා. එසේ එම පන්තිය සඳහා යොමු කරන්නේ මහා මගදී නිවැරදි ලෙස පාරමාරු නොවන පදිකයන්. ඔවුන් ඒ පන්ති සඳහා යොමු වන්නේ නැතිනම් ඔවුන්ව අධිකරණයට පමුණුවනවා. තමන්ට ක්‍රියාත්මක වන්නට අවස්ථාව එනතුරු ඉවසීමක් ඇතිව සිටින්නට බැරි කොතරම් පිරිසක් සමාජයේ සිටීදැයි ඔබට දැකගත හැකි ප්‍රධානම අවස්ථාව කහිරක් අසල සිටීම පමණයි. ඔබ නිරන්තරයෙන්ම පාරමාරු වන විට කහිරක් එහෙම නැතිනම් සුදු ඉරක් භාවිත කරන්නට හුරු වෙන්න. එවිට ඔබේ ජීවිතය ඔබටම රැකගන්නට හැකිවනු ඇත. නිවැරදි මඟ පෙන්වීමකින් සමාජය ධාර්මික ගුණයහපත් සමාජයක් බවට පත් කරන්නට වෙරදැරූ උතුම් සංඝ පීතෘවරයන් වහන්සේලා දෙනම නොබෝදා අපවත් වී වදාලා. අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණෝ අපවත් වූ සේක. බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මහා මෙහෙවරක් සිදු කරමින් වැඩවිසූ අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමියන්ගේ අපවත් වීම දේශීය පමණක් නොව විදේශීය බෞද්ධ ප්‍රජාවටද සිදු වූ මහත් පාඩුවකි. සබ්බේ සංඛාරා අනිච්චා අපවත් වී වදාළ අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද මහා ස්වාමීන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට උන්වහන්සේ මහා චිරරාත්‍රඥ මහා පඬිවරයෙක් හැටියට සලකන්න පුළුවන්. උන්වහන්සේ ගිහි ජීවිතයේදී අධ්‍යාපනයෙන් ඉතා උසස් තත්ත්වයට පත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරලා පසුව කඩවැද්දුවේ ජිනවංශ මහා ස්වාමීන් වහන්සේ, මාතර ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නා වූයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලා ආශ්‍රය නිස්සරය කරගෙන පැවිදි ජීවිතයට පත් වෙලා ඒ පැවිදි ජීවිතයේදී වැඩි කාලයක් මීතිරිගල ඥානාරාම බෞද්ධ මධ්‍යස්ථානයේත් මීතිරිගල නිස්සරණ වනයේත් ගත කරමින් ධර්ම විනයඥානය වඩාත් තියුණු කරගත්ත උසස් ගණයේ පඬිත ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ විසින් රචනා කරලා තියෙන ග්‍රන්ථ දිහා බැලුවහම පේනවා උන්වහන්සේගේ ධර්ම විනයඥානය කෙබඳුද කියලා. නිවනේ නිවීම නැමින් පොත් කාණ්ඩ 11කට පරිමිත වෙන විදිහට මාතර ඥානාරාම මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉදිරියේදී දේශනා කරන ලද ධර්ම දේශනා කැටි කරලා සංග්‍රහ කරලා තියෙන නිවනේ නිවීම පොත් පෙළ කාගේත් සම්භාවනාවට පාත්‍ර වෙච්ච ධර්ම ග්‍රන්ථයක්. ඒ වගේම පසු කාලයේදී උන්වහන්සේ පොල්ගහවෙල පහන් කණුව දේවාලයේගම පහන් කණුව කියන සේනාසනයට වැඩම කරලා ඒ සේනාසනයේ දිගු කලක් වැඩ සිටිමින් පහන් කණුව ධර්ම දේශනා නමින් දේශනා මාලාවක් පවත්වලා එය ග්‍රන්ථයන් හැටියට මුද්‍රණය කරලා
බොහෝ දෙනෙකුට කියවන්ට ඉඩකඩ සලස්වලා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ුත් දේශන පවත්වමින් පොත්පත් ලියමින් ඉංග්‍රීසි භාෂාව දන්නා අයට වැඩ සලසා ගැනීම සඳහා තමන්ගේ ඥාණය දැනුගත්කම් සමාජයට මුදාහල පරිත්‍යාග කළ වටිනා ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ ප්‍රතිපත්තිකාමී භික්ෂූන් වහන්සේ නමක් හැටියට තමන්ගේ භික්ෂු ජීවිතය ඉතාම මැනවින් ආරක්ෂා කරගෙන කටයුතු කරලා පසු කාලයේ වෙනකොට උන්වහන්සේ කරඳන ප්‍රදේශයේහි වැඩවාසය කිරීමෙන් සේනාසනයක් සකස් කරගෙන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සමග ඒ කරඳන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ වැඩවාසය කළේ. ඉතින් පසුගිය දිනවලදී උන්වහන්සේ අසනීප තත්ත්වයට පත් වෙලා පවත් වූ බව දැනගන්ට ලැබීමෙන් අපි බලවත් සංවේගයකට පත් වුණා. ඉතින් එවැනි චිරරාත්‍රඥ මහතෙරුන් වහන්සේලාගේ අපවත් වීම ශාසනයට බලවත්ම පාඩුවක්. ඉතින් ඒ පාඩුව පිරිමසාගෙන ඉදිරියට කටයුතු කිරීම තමයි අපි හැම දෙනාගේම යුතුකම වන්නේ. උත්සාහය ඒ සඳහා අවශ්‍ය වෙනවා. අපවත් වී වදාළ අපේ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට අති උතුම් අමා මහ නිවන් සැපම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද නාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ පැතූ ඒ අජරාමර නිර්වාණ සොයම ඔබ වහන්සේට අත්වේවායි බෞද්ධානාලිකාවේ අපද ප්‍රාර්ථනා කර සිටින්නෙමු. පහුගිය සතිය අපේ රටේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට තරමක් අභාග්‍ය සම්පන්න සතියක් වුණා. පොළොන්නරුවේ ඓතිහාසික ජල බේසමක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දබලා තිබුණා. ඒ වගේම කඩුගන්නාවේ ඓතිහාසික අම්බලම මාර්ග අනතුරක් නිසා එයට විනාශ වෙලා තිබුණා, එයට හානි වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා අද වැඩසටහනින් ගමනේ වෙහෙස මහන්සිය නිවා ගන්නට ගොඩ යදුණු මේ අම්බලම් ගැන කතාව ඔබට කියන්න. මගින්ගේ ගිමන් නිවීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මහමග අසල පුරාණයේ ඉදිකල ගිමන්හල් අම්බලම් නමින් හඳුන්වනවා. මගේ පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම උතුම් පුණ්‍ය කර්මයක් ලෙස පැරණි ජනයා සැලකුවා. ඒ අනුවයි රටේ විවිධ ගම්මානයන් තුළ අම්බලම් ඉදිකරුණේ. ඒවායේ විශාලත්වය, අලංකාරය හා වටිනාකම අනුව එය ප්‍රභේද කොට දැක්වා. පුත්කල තරාතිරම අනුව ඉදිකරන ලද අම්බලම් දෙකක්, ඒවා මැටි අම්බලම් සහ සිටු අම්බලම්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන නිර්ධන පාන්තික මිනිසුන් සඳහා අඩු පහසුකම් යටතේ මැටි අම්බලම් ඉදිකරුණා. එහෙත් ඉතා වැඩි පහසුකම් යටතේ ප්‍රභූන් වෙනුවෙන් ඉදිකළ අම්බලම හැඳින්වූයේ සිටු අම්බලම නමින්. සිටු අම්බලමට පැමිණෙන්නන් ධනපති පන්තිකයන්. සිටු අම්බලම සඳහා සාමාන්‍ය ජනතාවට පැමිණීමට අවස්ථාව හිමි වූයේ නැහැ. අම්බලමක් ඉදිකිරීමේදී අම්බලම භාවිත කරන්නන්ගේ උපරිම පහසුව ඇතිවන පරිදි සුදුසු ස්ථානයක එය නිර්මාණය කරන අතර බොහෝ විට ගමන් මාර්ගයේ වූ ලිඳක් අසල, දොලක් අසල හෝ කුඹුරක් අසල අම්බලම ඉදිකෙරුණා. නමුත් විහාරස්ථාන ආශ්‍රිතව අම්බලම් ඉදිවීම ඉතාම අවම වූයේ අම්බලමේ කාර්යය පන්සලේ බණ මඩුවෙන් ඉටු වූ නිසා. හුදෙක් ලැගුම්හලක් වශයෙන් භාවිතයට පමණක් නොව අම්බලමක් ඉදිකිරීමේදී ගොඩනැගිල්ලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුළත් කිරීමටද එකල නිර්මාණ ශිල්පීන් කටයුතු කළා. මල්කම්, ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාරවත් කිරීමට ඔවුන් පියවර ගත් අතර එලෙස ඉදිකරන ලද අම්බලම් කීපයක් වර්තමානයේදී පවා නොනැසී මෙරට ජනතාවට දැකගැනීමේ හැකියාව පවතිනවා. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව අතීතයේ ජනප්‍රවාදවල සඳහන් වනවා. අම්බලමක් තුළ ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස අම්බලම අසලින් පින්තාලයක් තැබීමද අම්බලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් බිහි වූ විශේෂ අංගයක් ලෙස හැඳින්වීමේ හැකියාව පවතිනවා. ඈත දුරබැහැර ප්‍රදේශවල සිට පාගමනින් හා කරත්ත වැනි රවත ආදීන් සංචාරයේ යෙදුණු මගින් සිය ගමන් විඩාව නිවා ගැනීමට ගිමන් හලක් වශයෙන් අම්බලම භාවිත කළා.
ඇත අතීතයේදී මෙරට ගම් ප්‍රදේශයන් එක් එක් ග්‍රාම ප්‍රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙනවා. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩුහබ ඇසීම් හා වෙනත් ප්‍රජා රැස්වීම් කටයුතු ආදී මෙම ග්‍රාම ප්‍රධානියා විසින් සිදු කළ අතර මුල් සමයේදී මෙවැනි ප්‍රජා රැස්වීම් එලිමහනේ පැවැත්වුවත් පසුව එම කටයුතු සිදු කිරීම සඳහා අම්බලම ප්‍රයෝජනයට ගත් බව සඳහන් වනවා. ශ්‍රී ලංකාවේ දැනට අතීතයේදී ඉදිකරන ලද අම්බලම් රාශියක් ඉතිරිව පැවතියත් ඒවායින් ප්‍රසිද්ධියක් උසුලන්නේ කඩු කණ්ඩාමයේ පිහිටි අම්බලමයි. එම අම්බලමටද පසුගිය දසදුව රිය අනතුරක් හේතුවෙන් හානි සිදු වුණා. එකල ශ්‍රී ලංකාවේ රචනා වූ සංදේශ කාව්‍යවලද මේ අම්බලම ගැන සඳහන් වනවා. ඉතාමත් අඩුවෙන් ප්‍රශංසා ලබන නමුත් සමාජයට රටට අමිල වූ ස්වේච්ඡා සේවයක් ඉටු කරන ආදරණීය දහම් පාසල් ගුරුවරුන් නොබෝදා ඇගයීමට පාත්‍ර වුණා. ජීවිතයේ නැන පහන් දල්වා දෙවි ආලෝකමත් කරන්නට අපට මඟ පෙන්වා දෙන ආදරණීය ගුරුවරුන් අපට කරන මෙහෙය කිසිදාක අමතක කරන්නට නම් බැහැ. වසර 13ක පාසල් ජීවිතයේ හොඳ නරක අපට කියා දෙන ආදරණීය ගුරුවරුන්ට අපි හැමදාමත් ආදරෙයි. පාසලේ උගන්වන ගුරුවරුන් වගේම තමයි දහම් පාසලේ අපට බුදු දහම ගැන කියා දෙන ආදරණීය ගුරුමෝපියන් අපේ ජීවිතවලට හරිපාර හරි ආදර්ශ පෙන්වා දෙනවා. කිසිදු මුදලක් අය නොකොට තමන් දන්නා දේ දෝදරුවන්ට කියා දී ඔවුන් යහමගට ගන්නා මේ ආදරණීය ගුරුවරුන් ඉරිදා අපේ දහම් පාසලේ දෙවිවරුන් වගේ. දහම් පාසලේ හොඳ නරක කියා දෙන ආදරණීය ගුරුවරුන් ඇගීමකට ලක්වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ කලාතුරකින් ඇගීමකට ලක්වුණ පුවතක් අපට පසුගියදා වාර්තා වුණා. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අවුරුදු 20ක අඛණ්ඩ සේවයක නිරත වූ දහම් පාසල් ගුරුවරුන් ඇගීමේ උත්සවයක් පසුගිය සතියේදී පැවැත්ුණා. සිරිදම් හරසර උත්තමාචාර නමින් මේ උපහාරවලල නම් කර තිබුණා. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් යකහටුව ශ්‍රී විවේකාරාම විහාරස්ථ සිරිනිවාස දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, සිරිනිවාස ආදිශිෂ්‍ය සංසදය සහ දහම් පාසල් ශිෂ්‍ය නායක සංසදයේ එක්ව සංවිධානය කරනු ලැබූ මේ උත්තමාචාර උළලේ අවුරුදු 20ට වඩා වැඩි අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද දහම් පාසල් ගුරු බහතුන් උදෙසා ගුරු අභිනන්දන සම්මාන උළෙල පසුගියදා පැවැත්ුණා. වසර 46ක සේවා කාලයක් දෙයි දූපුතුන් වෙනුවෙන් තම ශ්‍රමය කැප කළ බී ජයවති ගුරු මාතාව ඇතුළු ගුරු බවතුන් රැසක් සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවැනි ස්වේච්ඡා ක්‍රියාවන්හි යෙදෙමින් රටදය සමය වෙනුවෙන් තම ශ්‍රමය කැප කරන ආදරණීය මිනිසුන් අපි සැමදා අගය කළ යුතුයි. අද මන්සන්දියෙන් මම ඔබව මුණ ගැහෙන්න ආවේ ඓතිහාසික කෝට්ටේ රාජධානියට. ඉතින් අද වැඩසටහනෙනුත් ඔබට වැදගත් තොරතුරු කීපයක්ම අපි ගෙනාවා. ලබන සතියේත් එවැනිම තොරතුරු විශේෂාංග කිහිපයක්ම රැගෙන තවත් මන්සන්දියකදී ඔබවම මුණ බලාපොරොත්තුෙන් අද වැඩසටහනින් සමු ගන්නවා. අපේ වැඩසටහනට ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න ඔබට පුළුවන්. අපේ ලිපිනය නිෂ්පාදක මන්සන්දිය බෞද්ධ රූපවාහිනිය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7. එසේනම් ලබන සතියේ තවත් වැඩසටහනකින් හමු වෙමු. සුභ සතියක්.